ලංකාවේ ජනාධිපති වරණ පනතට අනුව රටේ සිටපු ජනාධිපතිවරයාත් ඉන්න ජනාධිපතිවරයාටත් හිමි වරදාන වරප්‍රසාද පිළිබඳ නීතිමය විධිවිධාන තිබෙනවා. හිටපු ජනාධිපති ගේතර වියදම් ගැන මාකල ප්‍රකාශය ඇතැම් මාධ්‍ය විකෘති කරලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශයන් නීදීකරණ ගමන් බිමන් සහ වෙනත් කාර්යයන් සඳහා රජයේ මුදල් වැය කරන්නේදයි මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට තමාදුන් පිළිතුර ඇතැම් මාධ්‍ය විකෘති කොට පළ කොට තිබෙන බව තමයි ජනමාධ්‍ය මාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරන්නේ. දැන් මේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදී අහනවා ඇමතිතුමනි, දැන් අපි හිටපු ජනාධිපතිතුමා සිංගප්පූරු ඉඳලා නැවත තායිලන්තයේ බැංකොක් නුවර දක්වා ගමන් කළා. එහිදී ඔහු පාවිච්චි කළේ පෞද්ගලික ගුවන් යානයක්. මේ සඳහා මුදල් ගෙවලා තියෙන්නේ ලංකා රජයෙන්. මේක මේ ජනතාවගේ බද මුදල්. මේ වරප්‍රසාද යටතේද ඔහු තාමත් ජීවත් වෙන්නේ ඇමතිතුමනි කියලා ඇමතිවරයා උත්තර දෙනවා. ඔව්, මොකද ලංකාවේ ජනාධිපතිවරණ පනතට අනුව ලංකාවේ හිටපු ජනාධිපතිවරයාටත් ඉන්න ජනාධිපතිවරයාටත් හිමි වරදාන වරප්‍රසාද පිළිබඳ නීතිමය විධිවිධාන තිබෙනවා. ඇමතිවරයා දීලා තියෙන උත්තරේ දැන් හැම එකම අන්තිමට ගලාගෙන බහින්නේ මාධ්‍ය තමයි විකෘති කරන්නේ කියලා. නමුත් දැන් කාලය ශ්‍රමය ධනෙ වියදම් කරලා ජනමාධ්‍ය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට යන්නේ කැබිනට් ප්‍රකාශකකෙන් වගකිව යුතු උත්තරයක් බලාපොරොත්තු වෙයි. වයිට් හවුස් එකේ පුවත්පත් සාකච්ඡාවක් තිබුණා. නිසා ඇමතිතුරුන්ගේ ආර්ථික විද්‍යා දේශන අහන්නවත් ඇමතිතුරුන්ගේ පම්පෝරිය අහන්නවත් නෙමෙයි ඇමතිවරයා හරි උත්තරයක් දෙන්නේ නැතුව වැනෙන සුළු උත්තර දීලා ඉවරලා අන්තිමට ජනමාධ්‍යයට දොස් කියනවා. ඔව්, මොකද ලංකාවේ ජනාධිපති වරණ පනතට අනුව රටේ සිටපු ජනාධිපතිවරයාත් ඉන්න ජනාධිපතිවරයාටත් හිමි වරදාන වරප්‍රසාද පිළිබඳ නීතිමය විධිවිධාන තිබෙනවා.